පෘථිවියේ සිට සැතපුම් ට්‍රිලියන 700ක දුරින් පිහිටි K2 18B ග්‍රහලෝකයේ ජීවය පැවතිය හැකි බවට වන ප්‍රබල සාක්ෂි සොයා ගැනීමට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. K2 18B ග්‍රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයකටත් වඩා විශාලත්වයකින් යුක්තයි. NASA ආයතනයට අයත් ජේම්ස් විබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල කණ්ඩායමක් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා. ග්‍රහලෝකය කක්ෂගතව ඇති කුඩා රතු පැහැති සූර්යාගෙන් ලැබෙන ආලෝකයෙන් ග්‍රහලෝකයේ වායුගෝලයේ රසායනික සංයුතිය විශ්ලේෂණය කරමින් ජීවය සම්බන්ධ මෙම සොයා ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කේම්බ්‍රිජ් විද්‍යාඥ කණ්ඩායම සොයාගෙන ඇත්තේ K2 18B ග්‍රහලෝකයට අයත් වායුගෝලයේ ජීවය හා සම්බන්ධ රසායනික අණු පිහිටන බවයි. ඩයිමෙතිල් සල්ෆයිට් ඩයිමෙතිල් ඩයි සල්ෆයිඩ් අණු සංයෝග එම වායුගෝලයේ පැවති අතර මෙම අණු පෘථිවියේ සාගර ප්ලවාංග සහ බැක්ටීරියා සමග නිපදවන බවයි පැවසෙන්නේ. We have found evidence for possible biological activity on an exoplanet, and we found the strongest evidence to date on a biosignature molecule, in this case a combination, potentially around another star outside the solar system. A major breakthrough in our search for life beyond the solar system. Not only that there is a chance that the planet can actually be habitable, and that's a big breakthrough. කෙසේ වෙතත් විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ මෙය සැබෑ ජීවීන්ගේ සොයා ගැනීමක් නොව ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක දර්ශකයක් වන බැවින් මෙය ඉතා ප්‍රවේශමෙන් අධ්‍යනය කළ යුතු අතර තවත් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවයි. This is a monumental discovery. It is very important, but we also have to be extremely cautious. We want two things. We want more observations to confirm that this signal is robust. We also want to do more theoretical and observational studies to make sure that there is absolutely no other way we can make this molecule without life. මෙම ග්‍රහලෝකයේ වායුගෝලයෙන් අනාවරණය කරගනු ලැබූ ඩයිමෙතිල් සල්ෆයිඩ් ඩයිමෙතිල් ඩයි සල්ෆයිඩ් අණු සංයෝග හේතුවෙන් මෙම ග්‍රහලෝකය හයිසීන් ග්‍රහලොවක් ලෙස හඳුන්වනවා. And what is a Hycean world? It's an ocean-covered surface with a thin hydrogen-rich atmosphere and the ocean being habitable. So that is the only scenario which can currently explain all the observations together. However, we want to remain open to other alternatives one might come up with in the future.